දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශ්ව පන්සල වෙත ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපේ ජීවිතවල විවිධ කාල සීමාවන් තුළ විවිධ හැලහැප්පීම් වලට බාධක වලට භාජනය වෙනවා. සමහර වෙලාවල් වලට මේ ජීවිත භාජනය වෙන්නේ මේ ග්‍රහයන් රාශිගත වීම නිසා හෝ වේවා, මේ අසභාදාමේ මොනවා හරි විප්ලවයක් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිරන්තරයෙන් හුරු වෙලා තියෙන අපේ ලග්නෙට කොහොමද මේ රාශිගත වීම වෙන්නේ, කොහොමද මේවායින් අපිට එන සුභ අසුභ ප්‍රතිඵල මොනවාද, මේවා ලබාගෙන මේවා දැන කියාගෙන අපේ ජීවිත සාර්ථක කරගන්නේ කොහොමද කියන්නේ අපි නිරන්තරයෙන් සොයලා බලනවා. ඒ නිසාමත් අද අපි විශේෂ වැඩසටහනක් අපි පටිගත කරනු ලබනවා. අපේ ජීවිතේට මේ රවි මේ ජූලි මාසේ 17 වෙනිදා රවි ග්‍රහය වෙත රවි ග්‍රහය කටක රාශිගත වෙනවා. මේකින් ඔබේ ලග්නයට කොහොමද වෙන්නේ, ඔබේ ජීවිතයට කොහොමද වෙන්නේ කියන දේ අපි දැන කියාගනිමු. ගෞරවණීය ඉතුමන්ව අපි වැඩසටහනට පිළිගන්නවා ආයුර්වේද වෛද්‍ය ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය වීරවංශ පතිර මහත්තයම අයිබන්. මේ ග්‍රහ මාරුවීම් විවිධාකාරයෙන් නිරන්තරයෙන් සිද්ධ වෙනවානේ. සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවන වෙලාවක අපේ ජීවිතවලට එන බලපෑම් නිසා අපි මේ පුරුද්දක් වශයෙන් අපි මේ වෙලාව බලනවා, නග්න බලනවා, අපේ ජීවිතවලට කොහොමද කියලා අපි මේවත් දේවල් හොයනවා. ඔන්න තවත් පොඩි විප්ලවයක් පෙරලියක් කරමින් ජූලි මාසේ 17 වෙනිදා රවි ග්‍රහය කටක රාශිගත වෙනවා. මේ මොකද්ද, ඇයි මෙහෙම වෙන්නේ, කොහොමද එතකොට මේක පුද්ගල ජීවිතයට බලපාන්නේ, අපේ රටට කොහොමද බලපාන්නේ, මේ දේ කතා කරමු. ඔව්, ඇත්තටම මේ දැන් අපේ මේ කීම වැරදි. රවි ග්‍රහය කොහෙවත් ගමන් කරන්නේ නැහැ. එයා නිශ්චල ග්‍රහයයි. පෘථිවි ධාතුව තමයි මේ සූර්ය වටේ ගමන් කරන්නේ. එතකොට දැන් සූර්ය වටේ ගමන් කරනකොට අපි සිංහල අවුරුද්දක් යදුවයි මේෂ රාශියේ ගමන් කරන කාලේ, ඊට පස්සේ වෘෂභ රාශියට මාසයයි, දැන් මිථුන රාශියෙන් 17 වෙනිදා කටක රාශියට ගමන් කරනවා මේ පෘථිවි ධාතුව. ඒක කටක ලග්න කියලා ලග්න පිහිටනවා. ඇත්තටම මේ කටක රාශිය කියන්නේ සඳුට අයිති ස්ථානය. ඒ අංශගතිය එයාගේ බලය වැඩි. ඒක රවි ග්‍රහය විශේෂ ප්‍රධානිය. එතකොට එයාගේ භාර්ය වශයෙන් තමයි අපි තකන්නේ සඳු ග්‍රහය. ඒ නිසා මෙයාට බල සිද්ධි වර්ධනය වීමක් වෙනවා මේ කටක රාශියට ප්‍රවිෂ්ට වීම. අපි ඒක සම්මතේ කතා කරන්නේ එහෙමනේ, රවි ගමන් කරන විදිහටනේ. එතකොට බොහෝ අයගේ ලග්නවල සුභ අසුභ වෙනස් වෙන්න පුළුවන්. විශ්වය වුණත් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ කාල සීමාවේ මේ තියෙන වාතාවරණයේ වෙනකොට අධික සුළං ඇති වෙන්න පුළුවන්. එතකොට වියලි ගතියක් ඇති කරනවා වගේම බෝ වෙන රෝග විපත් යෝග ඇති වෙන්න පුළුවන්. ඒතර මේ දේවල් මෙහෙම වෙද්දී පුද්ගල ජීවිතරත් මේ දේවල් බලපාන ස්වභාව ධර්ම විපර්යාසයන් වෙනකොටම ස්වභාව ධර්මයේ මේ දේවල් එක්ක පුද්ගලයාගේ ජීවිතරත් වෙනසක් සිද්ධ වෙනවා. ඔව්, ඇත්තනම් අපි මේ පොදුවේ කතා කරනකොට කටක ලග්න කෝටි ගාණක් තියෙනවා. හැමෝටම එකම දේ වෙන්නේ නැහැ. ඒක ග්‍රහ පීඨියම අනුව, තත්කාලය අනුව, නැකත් අනුව වෙනස් වෙනවා. සම්මතයේදී අපි මේ සම්මත ඵලාපලයක් තමයි දෙන්නේ. එතකොට බොහෝ කොට මේක 12%කට වගේ තමයි සාර්ථක වෙන්නේ. ඒ නිසා මේකේදී බොරු කියනවා කියලා සමහර අයගේ මතයක් තියෙනවා. ඒ සමහර ලග්නවලට ඒක නොවෙන්න පුළුවන්. නමුත් අපි මේ දෙන්නේ සම්මත ඵලයක්. දැන් මේ දේවල් අපි බලනකොට අපි බලන්නේ සුභ අසුභ මේ මිශ්‍ර ප්‍රතිඵලනේ. අපි හැමදේම අපේ ජීවිතේ සාර්ථක කරගන්න මේක මාර්ගෝපදේශයක් කරගෙන අපි සුභ ප්‍රතිඵල තියෙනවා නම් ඒ සුභ ප්‍රතිඵල අපි ජීවිතේ ලබා ගන්නවා. ඒතර මොනවද මේ මේ හේතු නිසා අපිට ලැබෙන සුභ ප්‍රතිඵල? ඔව්, ඇත්තටම මේ සුභ අසුභ එක එක එකනාගේ රාශිවල පිහිටීම මත වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට තමන් විසින් තමන්ගේ තියෙන ජන්ම පත්‍රලාභියා පුද පූජාවකට ප්‍රවිෂ්ට වෙලා, ඇත්තටම මේ කේන්ද්‍රයකින් ලග්නයකින් අපි හොයන්නේ පෙර සසරේ කළ පව්පින් විපාක දෙන ක්‍රමය. ඉතින් එතකොට කොහොම වුණත් අපේ අකුසල කර්ම තියෙන අය, ඒකනේ රාගදේශම වැඩි. ඉතින් ඒ නිසා පුද පූජාවට ප්‍රවිෂ්ට වෙලා මේ කාලේ මේවට මුහුණ දෙනවා නම් ඉතා හොඳයි. ඉතින් ඇත්තටම සඳුදා දිනක උදේ වරුවක බෝධියක් අසලටකින් සුදුමල් පූජාවක් පවත්වන්න, මීතෙල් පහනක් දල්වන්න බෝධිය අභියස දල්වලා වන්දනා කරලා රවි සඳු දෙදෙනා වෙනුවෙන් පින් අනුමෝදන් කරලා විෂ්ණු කතරම දෙවියන් අතර දේව සමර පින් දීලා ජීවිතාශිර්වාද ඉල්ල ගන්නවා නම් බොහෝ කොට ඔය ලග්න වලට එන බාධක ඉවත් කරගන්න පුළුවන්. දැන් මේ රවි ග්‍රහය කටක රාශිගත වෙනවා කියලා තින් අපි මේක අපවත්ට කියන්නේ සම්මතයට කියන්නේ. ඒකට දැන් මේක තව කෙනෙක් බලාගෙන ඉන්න පුළුවන් කොහොමද තමගේ ලග්නයට වෙන්නේ කියලා. මොකද අපි අපේ ලග්නේ බලන් හරි ආසාවෙන් ඉන්නේ. ඉතින් මේ ක්‍රමවේදයත් එක්ක කොහොමද ලග්නෙන් ලග්නයට වෙන දෙයකින් තමයි බලන්නේ. ඉතින් අපි මුලින් ඉඳලා පටන් ගමු සර්, කොහොමද ලග්නවලට මේ බලපෑම? ඔව්, ඇත්තටම මේෂ ලග්නේ රාශියේ පළවෙනියානේ.
ඒ නිසා සිංහල අවුරුදු උදාවත් එදාට දෙන්නේ. ඒ නිසායි මේෂ පළවෙනියා වෙන්නේ. අත අප්‍රේල් මාසේ තමයි අපේ ඩිත් ක්‍රමයට පළවෙනි මාසේ. ඉතින් එතකොට මේෂ රාශියෙන් උපන් අයට රවි ග්‍රහය යන්නේ හතර වෙන්නේ. ඒක ඒ නිසා ඒ රවි ග්‍රහය විසින් හතර කේන්ද්‍රය දකිනවා මේෂ රාශිය. ඒ හතර කේන්ද්‍රය දකිනකොට අපි ඒක කියන්නේ යෝගකාරක බලයක්. අර්ධ සිංහාසන යෝගය උදා වෙනවා. ඒ උදා වුණාම බොහෝ කොට මේෂ රාශිය උපන් අයට තමන්ගේ බලාපොරොත්තු යම් අලුත් දේවල් කරන්න ඉන්නවා නම් මේ කාලේ ඒ කියන්නේ ජූනි මාසයේ 17 සිට අගෝස්තු මාසයේ 16 දක්වා මේ දින 30ක කාලය අලුත් දෙයක් ආරම්භ කරන්න ඉතාම හොඳයි. ඒත් එක්කම තමන්ගේ ජීවිතයේ දැන් යම් රැකියාලාභීව ඉන්නවා නම් සමහර රැකියා තිබිලා අහිමි වෙලා ඉන්නවා නම් රැකියා ලාභ ලබන්නට මහඟේ උදා වෙන නිසා ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. තුන්වෙනි එක අධ්‍යාපනය දෙන දරුවන්ට ඉතාම හොඳයි. දාන ශක්තිය බල වර්ධනය කරන රවි ආශිර්වාදයත් එක්ක ඒ රවි සඳු සංයෝගය කියන්නේ ඇත්තටම බුද්ධිකාරක යෝගයක්. ඒ යෝගෙන් තමයි ගණදිවි ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා අධ්‍යාපනය දෙන ඉතාම හොඳයි. සාමාන්‍ය මිනිසුන්ටත් ඔය ප්‍රෝගකාරකම් වලට කපටිකම් වලට හසු නොවි ඉස්සරහට යමේ භාග්‍ය ලැබෙනවා. ඇත්තටම මේෂ ලග්නේ අපි ජයාංකයේ අංක 1 බාර කරනවා. ජයවර්ණී රතු වර්ණේ රෝගකාරක වශයෙන් ශිරසගත රෝග උගුරේ ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හරි. දැන් අපි බලන්නේ මේෂ වෘෂභ ලග්නේට කොහොමද කියලා. මේ වෘෂභ ලග්නේ සිකුරුගේ ලග්නයක්. එතකොට මේ සිකුරුට රවි සංයෝග බලයක් ඒක රාශිය වෙනවා. වෘෂභ ලග්නේ තුන්වැන්නේ රවි බුධ සිකුරු සංයෝගය පිළිටනවා. මේක ඇත්තටම සරස්වති යෝගයක්. ඒ නිසා වෘෂභ ලග්නේ උපන් අයට ස්වභාවික බලපෑම් ඒත් එක්කම සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් මේ කාලේ ජනප්‍රසාදය ලබන්නට මහජන ප්‍රසාදය ලබන්නට ජනප්‍රිය වීමට භාග්‍ය උදා කරන කාලයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ මාසය තුළ වෘෂභ රාශියෙන් උපන් ඔබත් නව අත්දැකීම් නව අරමුණු නව ක්‍රියාකාරකම් ආරම්භ කරන්න ඒවට කාගින් හරි උදව් උපකාර ලැබිලා ඉස්සරහට යන වේගය ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ කොට තාක්ෂණික දැනුම තියෙන අය තමන්ගේ දෑතින් කරන කටයුතු වලට විශේෂයෙන්ම චිත්‍ර කැටයම් කලා වැනි දේවල් ආරම්භ කරන්නට ඒවට විශේෂ ඉල්ලුමක් එන්නත් පුළුවන් ජනප්‍රසාදයක් ලැබෙන්නත් පුළුවන්. ඒත් එක්කම වෘෂභ රාශි පන්නපට හැබැයි සෙම් අසාධන රෝග කාස ශ්වාස රෝග වගේ දේවල් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම නිසා ඔබ බොහෝ කොට ජලයෙන් ප්‍රවේශම් වෙන්න සමහර විට ඒ ජල විසවීමක් නෙවෙයි තමන්ගේ අසාධන රෝග වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඔබගේ ජය අංකයේ වශයෙන් අංක 2 මා බාර කරන අතර ඔබගේ ජය වර්ණයේ සුදු පැහැයයි. එහෙනම් අපි දැන් බලමු මිතුන ලග්නයට කොහොමද කියලා. ඔව් මිතුන රාශිය කියන්නේ බුද්ධිකාරක යෝගයක්. ලග්නාධිපති රවි සහ සිකුරු එක රාශිය වෙලා ඉන්නේ ඇත්තටම කටක රාශියේ. ඉතින් එතකොට මේ රවි ගමන් කිරීම නිසා අර වෘෂභයට වාගේම මේ බුධ ලග්නයට මහා සරස්වති යෝගය අපි කියන්නේ. මොකද බුද්ධි ගලනේ බුද්ධි වර්ධනේ තම බුද්ධිය නිසා ඉදිරියට යමේ භාග්‍ය විශේෂයෙන් කට නිසා. ඒ කියන්නේ අපි කියන්නේ දේශක වෘතියේ දෙන ගුරුවරුන්ට දේශකයින්ට නිවේදකයින්ට ඒක ගීත ශාස්ත්‍රයේ දෙන අයට ඇත්තටම මේ මාසේ වරප්‍රසාද ලැබීමේ භාග්‍ය උදා වෙනවා. තරංග තුරංග වලට ඉදිරිපත් වෙනවා නම් ඇත්තටම හොඳයි. ඒත් එක්කම නව නිර්මාණ ආරම්භ කරන්න. එහම ආරම්භ කරනවා නම් ඒවත් අර වෘෂභ ලග්නයට වගේම තමන්ට කවුරුනෝ දායකත්වයෙන් ඉදිරියට ගෙන යමේ ශක්තිය උදා වෙනවා. එපමණක් නෙවෙයි නව නිර්මාණ නව සොයා ගැනීම වගේ දේවල් ඒත් එක්කම භූමිය සම්බන්ධ ක්‍රියා කරන අය ඔය මැණික් පතල් එවැනි දේවල් කරනවා නම් කෘෂිකාර්මික කටයුතු කරනවා නම් ඒ අයට භූමි සම්පත් අපි කියන්නේ භූමි සම්පත් යෝග උදා වෙනවා. ඒ නිසා වෙනදාට වඩා වෙනසක් වෙයි. ඒ නිසා මේ කාල සීමාව තුළ එවැනි ක්‍රියාවන් සඳහා යෙදෙන අයට හොඳයි. මිතුන රාශිය උපන් ඔබට සමහර විට සිරසගත රෝග වගේම පාද ආබාධ ගෙන දෙන්නට පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න යාන වාහන වලදී ගමන් කිරීමේදී ජය අංකය අංක 6 ඔබගේ ජය වර්ණය කොළ පැහැයි. දැන් කටක ලග්නයට විශේෂ වෙන්න ඕනේනේ. ඉතින් කටක ලග්නයට අපි දැන් කියාගනිමු. කටක රාශිය ඇත්තටම විශේෂයි තමයි. මොකද කටක රාශිය ඇත්තටම දැන් යන්නේ අෂ්ටම ඒරාෂ්ටකයක කියලා බොහෝ දෙනෙක් බයයිනේ. මේ කාල සීමාවේදී ඒ අෂ්ටම ඒරාෂ්ටක බලය ඇත්තටම බිඳෙනවා. මේ මාසය තුළ ඔබට අලුත් දේවල් වෙයි. සමහරට විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබුණා නම් විදේශ රැකියා බලාපොරොත්තු හිටියන ඒවට බාධක තිබුණා නම් නැත්නම් ආපස්සට යන ගතියක් තිබුණා නම් ඒවා සාර්ථක වෙලා
මේ මාසය තුළ ඉදිරිපත් වුණොත් ඔබට විදේශගත වීමේ භාග්‍ය උදා වෙනවා. ඒත් එක්කම අවිවාහක ඉන්න අය ඉන්නවනම් මේ කාලය තුළ මංගල සීනු නද වෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ හොඳ ගැළපෙන කෙනෙක් මුණ ගැහින්න පුළුවන්, ප්‍රේම සමත ඇති වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රේමයේ ඉක්මනින් විවාහයකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාසය තුළ නෙවෙයි, මේ එක්වීමේ භාග්‍ය තුළ ඉක්මනින් විවාහ යෝගයකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඒ නිසා කටක රාශි උපන්න ඔබට ඇත්තරම අර්ධ මාළවී යෝගය සහ සරසති යෝගය කියන දෙක එක රාශීව පිහිටන කාලයක්. විශේෂයෙන්ම ඔය ජනප්‍රියත්වයේ බලාපොරොත්තු වෙන අයට ඒ සඳහා අවශ්‍ය කාරණාවල යෙදෙන්න. ඒක ජනප්‍රසාදයට භාග්‍ය ගෙන දෙන කාලයක්. ඒ නිසා රවි කටකේ ගමන් කරන්නේ අවුරුද්දර සැරයයි. මේ කාලය ඇත්තටම කොහොම වුණත් කටක රාශි උපන් අයට මොනව හරි නැම්මක් ඇති වෙනවා, නැග්මක් ඇති වෙනවා, ජීවිතයේ අමතක නොවන සිද්ධි ගෙන දෙන කාලය. ඒ නිසා සම්මතයක් වශයෙන් අපි යන්නේ කටක රාශියට මේ ප්‍රවිෂ්ඨ වීම ඉතාම හොඳයි. හැබැයි ඔබට වෙනහළු අසාධන, වෙනහළු ආශ්‍රිත රෝග, ඒත් එක්කම සුළු වශයෙන් හරි අභ්‍යන්තර ඉන්ද්‍රයන්වල ශල්‍යකර්ම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ප්‍රවේශම් වෙන්න ඔබගේ ජයාංකයේ අංක 4 ඔබගේ ජය වර්ණයේ රෝස පැහැය. ඉන් අනතුරු අපි සිංහ ලග්නයට කොහොමද කියලා අපි විස්තර අහගමු. සිංහ රාශියේ ලග්නාධිපති ද්‍රවිත්නි. ඉතින් ලග්නාධිපති ගිහින් තියෙන 12ට. ඔබට ඉතාම හොඳයි. ඔබ කරන ක්‍රියාකාරකම් වල විශේෂත් දකින්න පුළුවන්. ඔබටත් විදේශගත වෙන්න, දේශය අහිමි කරන්න හරි ලේසි. ඉගිලෙන තැනක තමයි රවි ඉන්නේ. එහෙම නැත්නම් ගම හරි අහිමි වෙනවා මේ ටික කාලයකටවත්. මොකද ඒක ස්වභාවයක්. ඒක ඔබට ජීවිත ජයකට දකින්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඒත් එකම රවිට දොළොස්සන්නේ රවිබුද සිකුරු කියන යෝගයේ නිසා ඔබගේ අර්ධ සිංහාසන යෝගය කියන යෝගයේ මත ඔබට ඉන්න තත්ත්වෙන් එක. එහෙම නැත්නම් තමන්ගේ නිවසේ හරි බලයක් ඇති වෙනවා. නිවසේ හරි බලයක්, ඒ කියන්නේ අපි කියන්නේ තමන්ගේ ශක්තියෙන් තමන් උපන් තැන තමන්ගේ ඥාතීන් අතර ප්‍රධානත්වයක් ලැබෙනවා. රැකියා කරන ස්ථානයේ තමන්ට උසස් වීම, එහෙම නැත්නම් තමන්ට ගරු කිරීම ඇති වෙනවා. සමහරවිට තමන් නිසා රැකියා ස්ථානයේ ප්‍රභාෂර බලයක් ඇති වෙන්න පුළුවන්. ඒක තමන්ට ජීවිතයට ඇති කරන ලොකු වරප්‍රසාදයක්. ඒ නිසා සිංහ රාශි උපන් අයට ඇත්තටම ඉතාම හොඳ කාලයක්. ඔබටත් භූමි ලාභ, භූමි සම්පත් ගිනන කාලයක් මේ කාලේ. ඇත්තටම ඒ සඳහා ක්‍රියාත්මක වෙන අයට ඉතාම හොඳ මාසයක් වෙනවා මේ මාසේ. ජූලි මාසේ 17 සිට අගෝස්තු 16 කාලය තුළ ඔබට හැබැයි ශල්‍යකර්ම කරන රෝග, අස්ථි භග්න වීම, අස්ථිගත රෝග, ස්නායුගත රෝග වගේ දේවල් එන්න පුළුවන්. ඒක රවිගේ ස්වභාවයක්. ඒ වයින් ප්‍රවේශම් වෙනාම මුලින් කිව්වා වාගේ සඳුදා දිනක සුදුමල් බෝධියක පූජා කරලා ඒ ස්ථානයේ සත්ත්‍ක්‍රියාව කරන්නට, කරලා දෙවියන්ට පින් දීලා ජය ආශ්‍රිත කරගන්නට. ඔබගේ ජය අංකයේ අංක 1 ඔබගේ ජය වර්ණයේ ලා දම් පැහැය. අපි ඊළඟ ලග්නයටත් කොහොමද කියලා ඔය විදිහටම කතා කරමු. හොඳයි. ඊළඟ කන්‍යා රාශිය. කන්‍යා කියන්නේ බුධගේ තියෙන අනිත් රාශිය, මිතුනට වාගේ. මේ නිසා මිතුන ලග්නයේ 50 සමානයි. හැබැයි එක දෙයකට තියෙන්නේ මොකද, ඔබට ටිකක් ආපස්සට යන ගතියක් ඇති කරනවා, ටිකක් සුළු දෙයකින් කලකිරීම ඇති කරනවා. ඒ නිසා ඔබ ඍජු බව ඇති කරගෙන නව නිර්මාණ කරන, විශේෂයෙන් ලේඛක ලේඛිකාවන්ට ඉතාම හොඳ කාලයක්. ඇත්තන වේ නිසා ආරම්භ කරන්න, එක දිගට යන්ට නැති වුණත් ඒ සුබ වෙලාවක් බලලා නිවීම් කියවීම් කටයුතු ආරම්භ කරන්නට ඒක කෙටුම්පත් වෙයි. ඒත් එක්කම නාට්‍ය නිෂ්පාදකයින්ට, චිත්‍රපට නිෂ්පාදකයින්ට, සංගීතවේදීන්ට හුඟක් හොඳයි. කන්‍යා රාශි උපන් අයට මේ කාලය තුළ අලුත් දෙයක් කරන්න, ඒක ස්ථිර වශයෙන්ම බාධක අඩු වීමෙන් ඉස්සරහට යනවා. හැබැයි මේ හැම දෙයකටම ආරම්භයේ ඉඳන් පුංචි බාධක එනවා. ඒක ස්වභාවයෙන් ඇති. අයස්ථානගත රයිබුද සිකුරු නිසා ඔබට පුටුවක ඉඳගෙන හම්බ කරන්න පුළුවන්. එහෙම අයත් ඉන්නවා. දැන් කට නිසා හම්බ කරන අය ඉන්නවානේ. නමුත් අපි කියන්නේ කෙනෙකුට හානි නොවි කරන්නට. ඒත් එක්කම ඔබට මේ හොඳ මුකරි භාවයක් මේ කාලේ පිටන්ට පුළුවන්. ඒත් එක්කම තමන් ඒ කට නිසා අකුසල කර්ම නොදැන කරගන්නට පුළුවන් ලාභ අපේක්ෂාවේ. මේ ටික තමයි තියෙන අලුපාලුව. නැත්නම් ඊටාම හොඳයි. කන්‍යා රාශියට බාධක අඩුයි. රෝගකාරක වශයෙන් සිරසගත රෝග, ඇස්කන් නාසාතර පීඩා කර්ම, දත් රෝගෙන්ට පුළුවන්. ඒ ගැන ක්‍රියාශීලී වෙන්න ඔබගේ ජය අංකය අංක 3 ජය වර්ණයේ උනා. ඒත් එක්කම ඔබට තව බලාපොරොත්තු තව දෙයක් තමයි ඔබට විදේශගත වීමේ භාග්‍ය උදා වෙනවා. විදේශ රැකියාව ලැබීමේ භාග්‍ය උදා වෙන නිසා ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න.
මොකද ඔබ තැනකට ගියාම ඔබගේ මේ එකක් තිබුණා නම් වටිනාකම ප්‍රදර්ශනය නොවන ගතියක් මේ මාසයේ ඔබගේ වටිනාකම ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා රැකියා ස්ථානවල බලාපොරොත්තු රහිත වගකීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ඊර්ෂ්‍යා කරන තමන්ගේ ඇසුරු කරන අයගෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න ඒක ස්වභාව ධර්මයේ ස්වභාවයක්. ඍජු බව ඇතිකන ඉදිරියට යන්න ඔබගේ ජය අංකය අංක 3 ජය වර්ණේ ලා කොළ පහය. අපි ඊළඟට හඳුනා ගන්නට යන්නේ තුලා ලග්නයේ කොහොමද කියන්නේ. තුලා රාශිය සිකුරුගේ රාශිය. ඇත්තනම් සිකුරු මාළුවේ යෝග ප්‍රචලිත කරන රාශියක් නිසා රවි බුද සිකුරු හතර කේන්ද්‍ර දකින්න වෙන එක මාළවී යෝගයේ. ඒත් එක්කම තුලා ලග්න උපන් අයට අර්ධ සිංහාසන යෝගයේ. ඒත් එක්කම අර්ධ ධර්ම කර්මාධිපති යෝගය ආදී බලවත් යෝගයක් ඉදෙන නිසා තුලා රාශිය උපන් අය මේ කාලය තුල නිතරින් රැකියා විරහිතව හිටියනම් මොනවා හරි රැකියාවක් ලැබෙනවා. ඒත් එක්කම තමන්ගේ ඇසුරු කරන අය අතරින් තමන්ගේ පවුලේ අයගේ අතරින් පොඩි කොන්වීමක් තිබුණා නම් එහෙම නැත්නම් පිළි නොගැනීමක් තිබුණා නම් මේ කාලේ ඔබගේ ಗುಣ මොනක් දෙයක් හෝ දැක ඔබට ගෞරව සම්මාන ලැබෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ දේශක වෘත්තියක විශේෂයෙන් අපි කියන්නේ කට නිසා ජය ගන්නා වෘත්තියක් තියෙනවා. ඒක නිවේදක, ඒත් එක්කම නීතිවේදීන්ට, ඒත් එක්කම ගුරුවරුන්ට මේ කාලේ ප්‍රසාද ජනක සිදුවීම් ඇති වෙනවා. සමහර තමන්ගේ ගෝලියෝ නිසා තමන්ට ප්‍රසිද්ධියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තුලා ලග්න උපංගවටත් ඇත්තට මේ රවි කටක රාශිගත වීම ඉතාම හොඳයි. ඒ වාගේම හැබැයි ඔබ ක්‍රියාශීලී වෙන්නට ඕනේ මේ කාලේ. වෙනදාට නිහඬව හිටියා නම් ඒ ගති අතහැර මොනවා හරි යම් දෙයක නිරත වෙන්න ක්‍රියාත්මක කරන්න මොනවා හරි ආරම්භ කරන්න. උදාහරණයක් වශයෙන් යට හිටෙවොත් ඵල ලැබෙන්නේ මාස ගානකින්. නමුත් ඒ හිටවන් නැතුව ඉන්නේ ඒ වාගේ මුල ආරම්භ කරන්න විශේෂයෙන් තුලා ලග්න කරුවන්ට මේ ඉතාම හොඳයි. ඒත් එක්කම වරප්‍රසාද ලැබෙන ලග්නයක් බවට පත් වෙනවා. මොකද තමන්ගේ වටිනාකම බාහිරයයි දකින්නේ. කලකිරෙන්නේ නැතුව ඍජු බව ඇති කරගන්න ඒ ඍජු බව තුළ තමන්ට ජීවිතයේ වරප්‍රසාද ලැබීමේ භාග්‍ය උදා වෙනවා. ඒත් එක්කම තමන්ටත් දේශයෙන් පිටවීමේ භාග්‍ය උදා වෙනවා. ඔය කර්මස්ථානගත රවි හතර කේන්ද්‍රය දකින්නකොට ඒක උදා වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි කියන දේශයෙන් පිටවීම කර්ම යෝගයක්. බොහෝ අය අද මේ වාන්දිකරණය වීම නිසා. නමුත් මේ තුලා ලග්නේ මේ පිහිටීම ඒක වරප්‍රසාදයක්. සමහර අය රටෙන් පිට වෙන්නේ රටේ ඉන්න බැරිකමට. නමුත් මෙතන වෙන්නේ තමන්ට ජීවිතයේ ජයක් ලබන්න. ඒ නිසා ඒ සඳහා බලාපොරොත්තු තියෙන අය මේ මාසේ උනන්දු වෙන්න. ඒක හරි කෙනෙක්ගෙන් හරි ක්‍රමයකට එයා මේ භාග්‍ය ලැබෙනවා. ඔබගේ ජය අංකය අංක 7 ජය වර්ණයේ ක්‍රීම් පැහැය රෝගකාරක වශයෙන් සිරසගත රෝග සාමාන්‍ය අනුතුරු ආබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ගමන් බිමන් වලදී සාමාන්‍ය කතා කිරීමේදී ප්‍රවේශම් වෙන්න. ඔබේ ලග්නය උච්චික ලග්නය නම් මේ ඔබට හොඳයි. උච්චික රාශියේ උපන් ඔබට ඇත්තම රවි බුද සිකුරු කියන ත්‍රිග්‍රහ යෝගයේ පුණ්‍යස්ථානින්නේ පෙරපින් මතු කරන කාලය. පෙරපින් මතු වෙන එක නිතර වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අනිවාර්යෙන් අපි මුලින් කිව්ව අර සඳුදා දිනක බොහෝ මණ්ඩපයකදී සුදුමල් පූජා කරලා මෙවන් බෝධියකදී සිද්ධාත් බෝසතාණෝ දසබිම් වරක් මාරසේනා පරාජය කළේ සත්‍යෙන් ජයග්‍රහණය කළ අධිෂ්ඨාන කරලා ඕනම වැඩක් ආරම්භ කරන්න. ඒක හොඳ නරක කියන අපිට වෙන් කරන්න බෑ. නමුත් නරක දේවල් නොවි හොඳ දේ කරන්නට ඔබ හොඳ පැත්තට යනොත් ඒ පැත්ත ඉස්සරහට යනවා. ඒත් එකම තමන්ට අවනත පිරිසක් හැදෙනවා. තමන්ට නායකත්වයක් ලැබෙනවා. දැන් මේ වාගේ කාලවල හොඳයි ඔය උත්සව සංවිධානය කිරීම, ඒ වාගේ ක්‍රියාකාරකම් කිරීම වගේ දේවල් වලට තමන් ඉදිරිපත් වෙනවා නම් තම වචනේ පිළිගන්න අපිරසක් ඇති වෙනවා. ඒක ඇත්තටම කලාතුරකින් යෙදෙන යෝගයක්. මොකද රවි කටකයට ආපමිනින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ වර්ෂයේ මේ අර්ධ සරසති යෝගයත් එක්ක යෙදෙන නිසා ඔබගේ වාක් ප්‍රහාරයන් ඉතා වටිනවා. ඒක සුභ පැත්තට හැරුණොත් ඉතා සොබයි. මිනිස්සු යහමකට ගන්න පුළුවන්. නරක පැත්තට හැරෙවොත් ඉතා නරකයි. මිනිස්සු අයහපතට හැරෙනවා. ඒ නිසා ඒක ද්විමාන ගතියෙන් සුභවාදී පැත්ත හිතාගෙන ඉදිරියට යන්න. මෙසේ ගියොත් ඔබට වරප්‍රසාද, ජන වරප්‍රසාද, මහජන ප්‍රසාදේ ලැබෙන මේ කාලයක් බවට පත් වෙනවා. ඔබටත් භූමිය පිළිබඳ කටයුතු කරන කෙනෙක් නම් ඔබටත් මේ කාලේ භූමි ලාභ, භූමි සම්පත් ලැබීමේ වරප්‍රසාදේ තියෙනවා. කෘෂිකාර්මික කටයුතු වල යෙදෙනවා නම් මොනවාව හිටවන්ට කාල වේලාව හෝ අර ඍතු විපාකයන් බලන්ට එපා. ස්ථාවර පැන හිටීමක් කරන්න ඇත්තටම හොඳ ඵල ලැබෙවි අවුරුද්දකින් හෝ. හොඳයි. ඔබගේ රෝගකාරක වශයෙන්
ලේ දූෂිත රෝග රක්ත ප්‍රදර වගේ රෝග රක්ත වාත රෝග වැනි දේවල් ඇති වෙන නිසා ඒ සඳහා කෑමෙන් බීමෙන් ප්‍රවේශම් වෙන්න ජය අංකය ඔබගේ අංක 8 ජය වර්ණය දුමුරු පැහැය. දැන් අපි ඊළඟට හඳුනා ගන්න යන්නේ ධනු රාශියට කොහොමද කියලා. ධනු රාශිය කියන්නේ ගුරුගේ රාශිය. විශ්වයේ තියෙන මේ ගුරුගේ රාශිය විශේෂ වරප්‍රසාදයක් බවට පත් වෙනවා. මොකද රවි බුධ සිකුරු අටවැන්නේ ඇත්තර මේ අටවැන්න මාර්ග ස්ථානයක්. නමුත් ධනු රාශිය මේ වෙන විට යෝගකාරක බලයක් ලබනවා මේ රවි බුධ සිකුරු කියන්නේ ත්‍රිග්‍රහ යෝගී අටවැන්න ඉන්න විට රවිගේ බලය විභේදනය වෙනවා සුභවාදීව බාධක කපන පැත්තක්. බුධ තමන්ගේ බුද්ධි වර්ධනය කරනවා. සිකුරු ලෞකික ලෝකයේ සැප ගෙනත් දෙනවා. මොකද ගුරු සිකුරු වෛර වුණාට රවි බුධ ඒක රාශි වීම තුල සිකුරු ඕන පැත්තට නැමින කෙනෙක්. එතකොට රජතුමා ළඟ කුමරිය යටවෙන්නා වාගේ ධනු රාශියට මාරක නෙවෙයි. මොකද සමහර අය මේක මාරක බවට පත් කරනවා ත්‍රිග්‍රහ යෝගයක් අටවැන්නේ හිටියම ක්ෂණික මරණ කියන එක. කාලයත් එක්ක වෙන මරණ වෙනයි. නමුත් මේ මාසය තුල රවි ගමන් කිරීම මාරකයක් නෙවෙයි. ඒ ගැන තියෙන බයසකාත හරින්ට ඔබටත් මේ කාලයේ වකවානු තුල ඇත්තරම ස්ථිර නිවාස ආරම්භ කරන්නට. එහෙම නැත්නම් ඔබට ඇත්තන පදිංචියේ වෙනසක් වෙනවා. ඒ වෙනස් වීම ඔබට සුභවාදී. මේ කියන්නේ හිටියාට වඩා හොඳ තැනකට ප්‍රවිෂ්ඨ වෙයි. ඒත් එක්කම තමයි කාගෙන් හරි භූමි ලාභයක්, භූමි සම්පතක්. අන්සතු දීපල උරුම අපි කියන්නේ. අන්සතු දීපලක උරුම ලක්ෂණ ලැබෙනවා. එතනට ඒ ඔස්සේ ඔබ අමා යනවා නම් ඔබට ඒ තුළින් ප්‍රතිඵල ලැබෙනවා. හොඳයි. ඔබටත් රෝගකාරක වශයෙන් ඔබගේ ස්නායු පද්ධතිය රෝග ඇති වෙන්න පුළුවන්. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල ඉදිමීම් සාමාන්‍යයෙන් අක්මා ප්ලීහා වගේ දේවල් ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඔබගේ ජය අංකය අංක 2 ඔබගේ ජය වර්ණයේ කහ පැහැය. අපි ඊළඟට හඳුනා ගන්නට යන්නේ මකර ලග්නයට කොහොමද කියලා. හොඳයි. ඊළඟ අපි මකර ලග්නයට ගමන් කරනවා. අපේ මේ සහෝදරිය ප්‍රකාශ කරා ඇත්තටම මකර ලග්නේ බොහෝ අය හිතන්නේ මේ රවි මකරයට සුබ නැහැ කියන එකක්. මේ මකර ලග්නේ ටිකක් බාධක ලග්නයක් බවට. නමුත් මේ රවි ප්‍රවිෂ්ඨ වෙන්නේ මකර ලග්නේට බුධ සිකුරු එක්ක. එතකොට ඒ යන්නේ තව දෙන්නේ තමන්ගේ පුතා සහ භාර්යාවත් එක්ක. ඒ නිසා මකර ලග්නේටත් බලාපොරොත්තු රහිත මාළවී යෝගී උදා වෙනවා. බොහෝ දෙනෙක් මකර ලග්නේට මාළවී යෝගී ගැන හිතනවා අඩුයි. නමුත් මාළවී යෝගී බලය ඉන්නේ රවි බුධ ඒක රාශි වීමෙන් සිකුරු ගමන. ඒ නිසා මකර ලග්නේ උපන් ඔබට මේ තාක් තිබුණා නම් කල්ගත වෙච්ච රෝග ඇත්තම සතුට වෙන්න මොන හේතුකින් හරි රෝග නිෂේධ වෙනවා. ඒකක්. දෙක ඔබ ජනප්‍රිය වෙනවා. තුන ඔබ ධනවතෙක් බවට පත් වෙනවා. අපි කියන්නේ මේ හදිසි දාන ලාභ ලැබෙනවාම කියන එක. එක්ක දුන් මුදලක් තමන් බලාපොරොත්තු රහිත ආපහු ලැබෙන්න පුළුවන් මොනවාරි හේතුවක් මත ඔබගේ තැන්පත් ධනෙ වර්ධනය වෙන කාලයක් මේ කාලය අතර. ඒත් එක්කම කරන ක්‍රියාකාරකම විශේෂයෙන් ව්‍යාපාරක යෙදෙනවා නම් ඒ ව්‍යාපාරයේ තිබුණු අඩුපාඩු මේ කාලේ සකස් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ ව්‍යාපාරයෙන් තමන්ට බලාපොරොත්තු වූවට වඩා යම්කිසි දියුණුවක් දැකීමේ භාග්‍ය උදා වෙනවා. ව්‍යාපාර ආරම්භ කරන්නත් ඉතාම හොඳයි. ඒත් එක්කම නව කර්මාන්ත වගේ දේවල් ආරම්භ කරන්න ඉන්නවා නම් හැකියක්මනින් මේ දින 29 වැනි කාලය තුළ දෙවැනි දෙයකට ප්‍රවිෂ්ඨ වෙන්න. මොකද මේක අවුද්ද සැරයක් යෙදෙන කාලයක්. ඒ නිසා මකර ලග්න උපන් ඔබටත් ජීවිතේ වරප්‍රසාද ලැබීමේ භාග්‍ය උදා වෙනවා. ඔබගේ කොන්දේ අමාරු සන්ධිගත රෝග අපි කියන්නේ සන්ධි ප්‍රදාහ රෝග වර්ධනය වෙන කාලයක්. ඒත් එක්කම ඔබගේ ජය අංකය අපි අංක 3 ඔබගේ ජය වර්ණය දම් පැහැය. ඊළඟට අපි හඳුනා ගන්න යන්නේ කුම්භ ලග්නයට කොහොමද කියලා. ඔව් කුම්භ කියන්නේ මකරගේ හා සමාන ශනිගේ රාශියක්. ඒ කුම්භ රාශියේ විශේෂයක් වෙන්නේ ඇත්තටම සතුරු ස්ථානි නැත්තම් 6 වැන්නට රවි බුධ සිකුරු ගමන් කරන්නේ. ඒ 6 වැන්න සතුරු ස්ථානයක්. ඒ සතුරු ස්ථානෙ උනාට මේ ත්‍රිග්‍රහ යෝගයේ මනේ වටිනාකම මත සියලු සතුරු දමනය කර ගැනීමේ ශක්තිය ඇති වෙන ඔබට අප කියන්නේ තත්ත්වෙන් පහත වැටිලා හිටියනම් ඒ තත්ත්වයේ උසස් වීමක් ලැබෙනවා. රැකියා ස්ථානයක නම් ඔබ නිය අප කියන්නේ පැත්තකට වෙලා හිටියනම් ඔබට හොඳ පුටුවක් හොඳ මේසයක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා කුම්භ රාශියටත් මේ රවි කටක රාශිගත වීම මේ වසරේ බුධ සිකුරු නිසා ඉතා ප්‍රශස්ත බවට පත් වෙනවා. එපමණක් නෙවෙයි නව අරමුණු නව ක්‍රියාකාරකම් දියක් කරන්නට අවිවාහකන ඔබට මේ කාලයේ තුල ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. සසර උරුම මත තමන්ට
උරුමකාරියක් මුණ ගැහෙනවා. ඒ ජීවිතයේට වරප්‍රසාද ලැබීමේ වාග්යක් බවට පත් වෙනවා. මේ කාල සීමාව තුළ ණයතුරුස් වලින් අත මිදීමේ වාග්ය වරප්‍රසාද ලැබෙනවා. ඔබ යම් හේතුන් මත උකස් කිරීම යම් දේවල් තිබුණා නම් ඒවා බේරා ගන්නට, ඒවායි නිදහස් වෙන්නට යම් කෙනෙක්ගේ උදව් උපකාර හොම කරන ව්‍යාපාරයක් මතෝ ජය ප්‍රකාශ කර ජය ලබා ගන්න බව ප්‍රකාශ කරන අතර, කුම්භ රාශිය උපන් ඔබට ස්නායු පද්ධති රෝග, සන්ධි ප්‍රදාහ රෝග, ලේ දූෂිත රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රවේශම් වෙන්න ඔබගේ ජය අංකය අංක 5, ඔබගේ ජය වර්ණයේ නිල් පැහැය. ඊළඟ ලග්නේ තමයි මීන. අපි මීන ලග්නේට කොහොමද කියලාත් අපි සර්ගෙන් අහමු. ඔව්, මීන රාශිය කියන්නේ ගුරුගේ රාශියක්. ඒ මීන රාශියට ඇත්තරම රවි බුද සිකුරු ඉන්නේ පස්වැන්නේ කියන්නේ කීර්ති ස්ථානය. සාමාන්‍යයෙන් එහෙමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඔබ මේ කාල සීමාවේදී ඔබ ටිකක් නිහඬ කෙනෙක්. ඔබගේ ක්‍රියාකාරකම් බහුල වෙන්න පුළුවන්, ඔබට රාජකාරී බහුල වෙන්න පුළුවන්, ලැබෙන හැමදේම ඔබට සාර්ථක කරගැනීමේ ශක්තිය ඇති වෙන්න පුළුවන් මීන රාශිය පන් ඔබට. ඒත් එක්කම ඔබට විශේෂයෙන් හදිසි ධනලාභ, මේ ගැන වැඩි ලොල් වෙන්න ඕන නැහැ, තමාට ලැබෙන. ඒ නිසා මේ මාසේ උරගා බලන්න. එහෙම කරපුවාම ඔබට ඇත්තනෝ යම් කිසි ශක්තියක්, අපි කියන්නේ සුළු වශයෙන් හරි මේ කාලේ හදිසි ධනලාභ ලැබෙනවා. ඒත් එක්කම භූමි ලාභ, ඔබ ඒ ක්‍රියාව දියක් යන කෙනෙක් නම් කෘෂිකර්මන්තේ වුණා යම් භෝග වග ඇතරම මේ කාලේ නැකතකට රෝපණය කරන්නට රෝග දෝෂ වලින් තොරව ඔබට වාග්ය ලැබෙයි. මැණික් වගේ දේවල් කරනවා නම් ඒ වගේ දේවල් සඳහා තමාට ජය ලබා ගැනීම වාග්ය උදා වෙනවා. ඒත් එක්කම හොඳ මිතුරන් ඇසුර කරන්නට පසුබිමක් ඇති වෙනවා. හරි, ඒ නිසා මීන රාශි පන් ඔබටත් මේ රවි කටකයට ගමන් කිරීම සුභවාදී පල දෙන බව ප්‍රකාශ කරන අතර, හැබැයි ඔබගේ ස්නායු පද්ධතිය ඇති රෝග සහ ශරීර ඉදිමීම් මත ඇති වෙන රෝග නිසා තරමක් ශරීරයට පීඩා එන්න පුළුවන්. ඔබගේ ජය අංක 9, ජය වර්ණයේ තැඹිලි පැහැය. අද අපි කතා කරහ කළේ ජූලි මාසේ 17 වෙනිදා රවි ග්‍රහය කටක රාශියට ගත වීම ඔබේ ලග්නයට කොහොමද කියන දේනේ. ඉතින් දැන් ඔබේ ලග්න වලට කොහොමද කියන දේ ඔබ දැන් කියා ගන්නට ඇති. ඉතින් ඔබට ජීවිතේට හොඳ මාර්ගෝපදේශයක් ලබා ගන්නට ඇති. මේ දේවල්වලින් සුභ අසුභ ප්‍රතිඵලගෙන ඔබේ ජීවිතේ සුභ කරගන්නේ කොහොමද කියන දේ අපේ සර් කියලා දුන්නා. ඉතින් ඒ විදිහට ජීවිතේ සාර්ථක කරගන්න ඔබට අවශ්‍ය මාර්ගයක් මේ වැඩසටහන ඔස්සේ ලබා ගන්නට ඇතයි කියන බලාපොරොත්තුවෙන් සමුගෙන යන සූදානම් වෙනවා. ඉතින් සමුගෙන යන කලින් මෙහෙම කියන සමස්තයක් විදිහට අපි අවසාන වශයෙන් දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? ඔව්, මෙහෙමයි. දැන් මේ පොදු පලාපල නිසා කම්පාවට පත් වෙන්න එපා. අපි කියන සමහර දේවල් ඉෂ්ට නොවුනොත්, මොකද කේන්ද්‍රයක සත්‍ය තමන්ට දකින්න නම් තමන්ගේ කේන්ද්‍රේ පුජ්‍යලකව බලන්නටම වෙනවා. ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. කටක ලග්නයේ කටක රාශියපන් සිද්ධාත් බෝසතාණෝ, යසෝදරා දේවී, චන් නැමැතිය, කවුල් දැමැතිය, හතර දෙනා මිනිස්සු, එකම නැකත, එකම තිති, එකම දස, එකම කලාව. නමුත් හතර දෙනා හතරාකාරයි. ඇයි ඒකෙන්? ඒක වෙනව පැත්තක්. ඒ නිසා පුජ්‍යලිකව කේන්ද්‍ර පරිශ්‍රණයේ මිසක් මේ පොදු පලාපවලින් දුක් වෙන්න හෝ විවේචනය එපා. හරි, එහෙනම් ස්තුතිමන්ත වෙනවා වීරවංශ පතන මැතිතුමාන්ට. අපි තවත් දවසක හැම වෙලේ බලාපොරොත්තු වෙන තමයි සමුගෙන යන්නේ. ඉතින් විශ්ව පන්සල මුලින්ම subscribe කරන්න, like කරන්න, share කරන්නත් කියලා ඔබට කියනවා. ඉතින් අපි තවත් දවසක හැම වෙලේ බලාපොරොත්තු වෙන සමුගෙන යනවා. ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා.